පහතින්නේ ජනවාරි 13 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 12 දෙනෙකුම මයිජොන්දව අල්ලස් දූෂණ කොමිසමට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව අපි ඉදිරිපත් කරන ලද චෝදනා පිළිබඳව වැඩිදුරටත් කර්ම තියනවාද කියලා විමර්ශනය කරන්න අද අප කැඳවුම් ලැබුවා. නමුත් අපි ඉදිරිපත් කරපු ඒ චෝදනා වලට අදාළව අල්ලස් කොමිසමේ කරන ලද පරීක්ෂණ පිළිබඳව විශ්වාසය පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෞගේ කාලේ අල්ලස් දූෂණ කොමිසම ඒ වෙත ඉදිරිපත් කරපු පැමිණිල්ල පිළිබඳව විභාග කිරීම පිළිබඳ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ නිසා අපි අල්ලස් කොමිසමට කිව්වා අපි විසින් ඉදිරිපත් කරන ලද චෝදනා වලට අදාළව ඔවුන්ගේ පාර්ශවයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල අප වෙත දැනුම් දෙන්න කියලා. නමුත් ඇත්තටම අපිට ඒ පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි අල්ලස් කොමිසමට කිව්වා ඒ චුදිතයන් 12 දෙනා පිළිබඳව මූලික කරුණු විමර්ශනය කරලා ඒ පරීක්ෂණයේ මූලික දේවල් ආරම්භ කරලා විශ්වාසනීයත්වය පෙන්වන්න. කොමිසමේ විශ්වාසනීයත්වය පෙන්눔 කරා. මේ කොමිසමේ විශ්වාසනීයත්වය පෙන්눔 කරාට පස්සේ අපි සතුව තියෙන අනිකුත් සවිස්තරාත්මක විස්තර සියල්ල අපිට ලබා දෙන්න පුළුවන් කියන එක අපි ඔවුන්ට කිව්වා. මොකද ඇත්තටම අපිට ඒ චෝදනා පිළිබඳ තව ගොඩාක් විස්තර තියෙනවා. නමුත් අල්ලස් කොමිසම අපෙන් තොරතුරු අරගෙන ඒ අදාළ විත්තිකරුවන්ට ඒවා වක්‍රාකාරයෙන් ලබා දීලා ඔවුන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයිද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා දැනට අපි ප්‍රධාන වශයෙන් චෝදනා දෙකක් පිළිබඳව සවිස්තරාත්මක විස්තර දීලා තියෙනවා. අනිකුත් චෝදනා පිළිබඳව විස්තර අපි සතුව තියෙනවා. නමුත් කොමිසමේ සත්භාවය කොමිසමේ කටයුතු පිළිබඳ විශ්වාසනීයත්වය ඇති කරාට පස්සේ සියලු තොරතුරු ලබා දෙන්න අපි සූදානම් කියන එක අද අපි අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අතීතයේ වගේ නැතුව මේ ඉදිරිපත් කරපු චෝදනා වලට අදාළව නිවැරදිව මූලික පරීක්ෂණ කරලා ඒ අදාළ චුදිතයන්ගේ අඩුම ගානේ වත්කම් බැරකම් ප්‍රකාශවත් විමර්ශනය කළ යුතුව තියෙනවා. ඔවුන්ගේ වත්කම් පරීක්ෂා කිරීමේ බලය කොමිසම සතුව තියෙනවා. ඉතින් ඒ දේවල් වත් අඩුම ගානේ කරලා මේ පරීක්ෂණයේ තවදාල කරන ආරම්භයේ සටහන් කරොත් අපිට පුළුවන් ඉතුරු තොරතුරු ලබා දෙන්න කියන එක අපි ඔවුන්ට අද දැන්වුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කොමිසමේ කටයුතු පිළිබඳ විශ්වාසනීයත්වය ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්වුවාට පස්සේ අපේ පැත්තෙන් ඉදිරි තොරතුරු ලබා ගන්න. දැන් මොනවද තවදුරටත් තියෙන විස්තර කියලා අහපු එක තමයි මූලික මේ පියවර උනේ. ඉතින් අපි කිව්වේ එහෙම නෙමෙයි. අපි දැන් චෝදනා ඉදිරිපත් කළා තියෙන්නේ. සමාජ දේවල්ට අදාළ අපි ඒ අදාළ තොරතුරු සවිස්තරාත්මකව දීලා තියෙනවා. ඒවා පරීක්ෂණ කරන්න පුළුවන්. එහෙම කරලා පෙන්වන්න ඊට පස්සේ අපි තව ඒවා දෙන්නම්. අපි තව පියවරයන් ගණනාවක් තියෙනවා. මේ ආයතනය තුලින්ම කරගන්න අපි එක උත්සාහයක් දරනවා. මේ ආයතනය තුලින් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැනුවත් ඒ සඳහා ඉදිරියේදී ඇති කරන විවස්ථාමේ වෙනස්කම් එක්ක අදන අලුත් ආයතන හරහා මේ කටයුත්ත සාර්ථක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක මණ්ඩලය ඒ වගේම දිවි නැගුම ආයතනය ඒවැය තියෙන මුදල් ආයතන ලෙස භාවිතා කරලා තියෙනවා ප්‍රතිවර්ණ කටයුතු සඳහා. ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අස්නාහිර දකුණ ඒ වගේම ඌව පළාත් සභා මැතිවරණ සඳහා ඒ ආයතනයේ සතු සම්පත් මුදල් වියදම් කරලා තියෙනවා. ටී ෂර්ට් ගහන්න ඒ වගේම පෝස්ටර් වලට විවිධ දේවල්ට ඒ ආයතනයේ සතු සල්ලි පාවිච්චි කරලා තියෙනවා. දිව නැගුම ආයතනයේ සල්ලි මැතිවරණයේ ආසන්නෙත් යොදාගෙන තියුණා මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා. ඉතින් ඒ චෝදනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අදිත්‍යමාත් කප්‍රාල් මහතා අපේ රටේ සල්ලි ග්‍රීසියේ තැන්පත් කිරීම පිළිබඳ ඒ චෝදනාවත් අපි ඉදිරිපත් කරා. ඉතින් ඒ පිළිබඳ තොරතුරු අපි ලබා දීලා තියෙනවා. අපි ඒට අදාළ චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. තව චෝදනා සහ තව කරුණු හොයා ගැනීම අල්ලස් කොමිසම වගකීම. ඒකට තමයි අල්ලස් කොමිසම තියෙන්නේ. මේ දවස්වල පැමිණිලි ගලාගෙන එනවා. වක්කඩ කඩාගෙන එනවා වගේ පැමිණිලි ගලාගෙන එනවා. ඉතින් ඇත්තටම ඒ පැමිණිලි විවාහ කරන්න ගත්තොත් සහ පැමිණිලි ඉදිරිපත් කරන්න ගත්තොත් මේ අල්ලස් කොමිසම ළඟම අට්ටාලයක් ගහගෙන අපිටත් 24 පැයම ඉන්න වෙනවා. ඒ තරම්ම ජනතාවගේ පැමිණිලි එනවා. පහුගිය කාලයක් තිස්සේ දරාගෙන හිටපු පීඩාවට පත් වෙලා හිටපු ජනතාව අද ඒවා ඉදිරිපත් කරමින් තියෙනවා.